සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට අතුල පොලිසියට බාර වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න කියලා මේ වෙලාවේ මම මේ වීඩියෝ එකෙන් ඉල්ලන්න කැමතියි. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්න හඳුනන කාරණාවක් තියෙනවා. ඒ තමයි අතුල තමයි මේ හොරකම කළේ. හැබැයි දලුගමයි මේ වැඩේට අහු වෙලා තියෙන්නේ. ඉතින් දලුගම මේ හොරකම කළේ නැහැ. ඒ වුණාට අතුල මේ හොරකම කළේ තමන්ගේ නංගිගේ අනාගතය වෙනුවෙන්. ඇත්තම කියනවා නම් තුෂාරි පහුගේ කාලේ වේදනාවෙන් තිව්වේ කලන. ඒ වගේ මසෙල පවුල. ඉතින් ඒ නිසා සෙල පවුලත් එක්ක ලොකු කේන්තියක් අතුලට තිබුණා. ඉතින් ඒ කේන්තියත් එක්කයි මේ හැම දෙයකටම වැරදිකාරයෙක් වෙන්න ඔය අතුල කටයුතු කළේ කියන එක අනිවාර්යෙන්ම අපිට හොඳින්ම තේරෙන්න තියෙන සත්‍යයක්. ඉතින් කොහොමහරි මේ හැමදේමත් එක්ක දැන් අපිට මෙන්න මේ වගේ දෙයක් කියන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම තුෂාරිවත් දන්නේ නැහැ ඇත්තටම මේ වලේ හැංගුවේ මොනවද කියලා. දෑවැද්ද කියලා විතරයිනේ කිව්වේ. හැබැයි ඉතින් තුෂාරි මේ තැන දැක්කට වෙන කවුරුවත් ඉතින් මේ තැන දැක්කෙත් නැහනේ. හැබැයි ඉදිරියට මේ සේප්පුවේ කේස් එක තුෂාරට දැනගන්න ලැබෙන අවස්ථාව ගොඩක් වැඩි කියලා මට අද ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් විශේෂම කාරණාව කිව්වොත් ඉදිරියට ඔය කලන නිසා අනිවාර්යයෙන්ම මහීට එක දවසකට හරි හිරේට යන සිද්ධ වෙනවා. ඉතින් තුෂාරි කියන්නේ සෙනරගේ හොඳම මිතුරියක්නේ. මේ වෙනකොට සහෝදරියක් හා සමානයි. කොටින්ම කියනවා නම් ඔය කලනගේ කරදර තියෙන කාලේ තුෂාරිට පුළුවන් වුණා මහීගේ ගෙදර පවා ඇවිල නතර වෙලා ඉන්න. ඉතින් ඒ ආදරෙත් එක්ක අනිවාර්යයෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සේප්පුවේ කතාව දැනගෙන. ඊට පස්සේ මහීල මේකෙන් කරදරේ වැට්ටේ කියලා දැනගත්තට පස්සේ අතුලට ඇත්තටම දුක හිතිලා තමන්ගේ නංගිව උනත් බේරගත්ත කොල්ලෝ සෙට් එක නේද කියන දේ හිතිලා අනිවාර්යෙන් ඉදිරියට පොලිසියට බාර වෙන සීන් එකක් අපිට සංගීත කතාව තුළින් දැක බලා ගන්න ලැබෙනවා කියන එක අද වීඩියෝ එකෙන් මට ඔයාට කියන්න ඕනේ වුණා. ඉතින් කොහොම හරි අපිට බලා ගන්න පුළුවන් වේවි දැන් ඉදිරියට. ඒ කියන්නේ අසේනි වගේම මහි මේ දෙන්නගේ ජීවිතේ හැමදාමත් මේ දෙන්න එකට ඉන්න නම් මේ දෙන්නගේ ආදරේ පරිස්සම් වෙන්න නම් අතුල මේ කරන දේ ගොඩක් වැදගත් කියන දේත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.